වැහි වලාකුලක් වගේ ලතෙත් උනහම හදවත කියව ගන්න පුළුවන් සෝබා දහම Tamange භාව මණ්ඩලය පුලුල් කොට ඒ එක්කම තව තවත් දියුණු කළ හැකිනම් Tamange රූපයට හඬට අවකාශයට දෙන වටිනාකම මිල බුද්ධියෙන් ඥාන මණ්ඩලය එවිට පුළුවන් මේ සෝබා දහම අපට මෙතුවක් උගන්වන පාඩම්වල හර ධර්මතා ගලපා ගන්නට කළමනාකරන ව්‍යුහයක් ලෙස ජීවිතය. අදත් සෝබා ධාරා මේ අසිරිමත් බිමෙහි කිසිදා කියවා නිමා කරන්නට ඉඩ නොදෙන ඇවිද යන්නට අවසරයි ඔබත් සමග වඩාත් අර්ථවත් ඉම්බිම් සොයා ආදරයත් රැකි. අද සීතල තදින් දැනෙන බිමක් ලෙස කා අතරත් ප්‍රචලිත මේ මහා වලාකුළු වනාන්තරය මීට වසර 24 දහසකට මත්තෙන් එහි විලෝමය මනා ලෙස විඳගත් බව පර්යේෂණ මගින් තහවුරුව තිබෙනවා. සැබවින්ම එය ඒවන විට කර්කශ භවී පරිපාකයට පත් වූ කාන්තාරයක්, වර්ෂා රහිත කාෂ්ටීය පොළොවක්. එහෙත් දිගින් දිගටම එක් බිමක් මත යම් සාධකයක් නිරන්තරවම ළඹ දෙන්නේ නැහැ. දේශගුණ විපර්යාස හමු වී යුග ගණන් ගෙවෙද්දී ජෛවීය සාධකවල සිදුවන චලනයන් නව පරිච්ඡේද බිහි කරනවා. එකී අපෝහන දෘෂ්ටිය මත සිදු වූ ගැටීම් හමු වී සීතල සෝබා දහම නැගිටිනවා. කාලයා විසින් සිදු කළ මේ පරිවර්තනයම මිනිසා විසින් සෝබා දහමට රුදුරු වීම අභිමුව යලි කැඳවා ගැනීමේ සම්භාවිතාවය නැතුවාද නොවේ. කෙසේ වෙතත් මානව ක්‍රියාකාරකම්වල බලපෑම මතු නොව වෙනත් භූගෝලීය දේශගුණ විෂමතා මත වුවද පෙරලෙසම එකී තත්ත්වයන් නැවත ඇතිවිය හැකි. අද අපේ ගමන නිශ්චිත මගක් ඔස්සේ ඇදී යන්නක් නොවේ. එය සපුරාම හිතුවක්කාරී එකක්. වෙනදා ගිය විධිමත් ගමනට වඩා අවිධිමත් ගමනකදී හමුවන අසම්මත දෑ දෙස බුද්ධියෙන් විමසා බැලිය හැකි අපිට. ඔහිය දෙස සිට පාගමනින් ඇවිද එන විට ඇතැම් තැන්වලින් වරින් වර මතුවී පෙනී නැති වී යන බොහුරූප හරිම හැඩයි. ඇතැම් වෙලාවට ඉහළ බිම් වලාකුළු වලින් පිරෙද්දී පහළ දිස්වෙනවා ඉතා රමණීයව. පහළ වැසී යන විටක ඉහළ නිරාවරණය කරනවා මිහිදුම් වලාපට. දැන් මේ බොහෝතල දෙක, ඒ කියන්නේ මේ ඉහළ අපි ඉන්න ස්තරයයි පහළ ස්තරයයි කියන දෙකම ඉතා පැහැදිලිව දැක බලා ගන්න ලැබෙන්නේ හරිම කලාතුරකින්. ඒකට පෙරම් පුරන් ඉන්න වෙනවා. දැන් එහෙම ඉඳලා හරි අපි පෙන්වන්නේ මේ දෙකේම සබැන්දියාව ඓන්ද්‍රිය බද්ධකම වගේම ඒකෙන් ලැබෙන ප්‍රතිලාභත් සෝබා දහම හරහා අපිට හරි වැදගත්. ඔව්, දැන් මේ හෝන් තැන්නේ මේ බෑගුමෙන් පටන් ගන්න ජලධාරාවලින් තමයි පල්ලෙහා තැනිතලා පේන සියලුම ජලාශය පෝෂණය වෙන්නේ. අපිට අර ඇතින් පේන සමනලව ජලාශය, ඊටත් එහායින් පේන උඩවලව ජලාශය වගේ ජලාශ පෝෂණය වෙන්නේ මේ හෝන් තැන්නේ ගලා බහින ජලධාරාවලින්. විශේෂයෙන් වලවේගඟ පෝෂණය වෙන්නේ මේ බෑගුමේ ගලා යන වතුර පාරවලින්. දැන් හෝන් තැන්නේ මේ තියෙන වලාකුළු වනාන්තර වලින් එකතු කරන ජලය රඳවාගෙන හිමිහිට පහළ තැනිතලාවට මුදා හරිනවා. ඒ හින්දා තමයි ওই ජලාශ ඔය වගේ වතුරෙන් පිරලා පේන්නේ හැම වෙලෙම. මේ අපලද විරල ආනුභාවයක්, විසල් ජල පෝෂකයක් සතු වීමේ වාග්ය පිළිබඳ
ප්‍රබලතම මිනුම් දණ්ඩක් ලෙස ඈතින් පෙනෙන ජලාශ, වැව් පොකුණු ආදිය සැලකිය යුතුයි. ඒවායේ සිඳීමට සේම පිරීමටත් බලපානවා මේ ඉහළ වලාකුළු වනබිම්, මධ්‍ය කඳුකර කඳු පන්ති. යමෙක් ඇසුවොත් අපේ රටේ හදවත කොතනදැයි කියා පෙන්විය හැකි මේ විසල් ජෛව පද්ධතියම තමයි ඒ කියා. හැම විටම මේ තරම් පාරිශුද්ධ නැහැ රූපරාමු. ඇයි මිදු මැවිත් උගුරා ගන්නවනේ. මේවායේ තියෙන විචිත්‍රත්වයත් එක්ක හාදකම් පාලා යම් යම් වෙලාවල්වල. දැන් මේ දකින හරිත පැහැය වෙනස් කළ අලුත් මල් ගොමුව නෙළු. අපි මීට කලින් අන්නුවන් කිව්වා ගිය අවුරුද්දේ 2025 තමයි වසන්තය උදාවෙන්නේ මෙහෙමයි කියලා. නිරීක්ෂණ නිගමන අතීතය ගැන එහෙම එක්ක. දැන් මේ පිපිලා තියෙන කවුද, කොච්චර විශේෂ පිපිලාද මේ සැරේ, මොකක්ද මේ පිපෙන්න හේතුව? දැන් හෝටන් තැන්නේ නෙළු විශේෂ 8ක් හම්බ වෙනවා. යටින් දැනට මේ දවස්වල විශේෂ 6ක මල් පිපිලා තියෙනවා. එතනින් ගත්තහම වැඩිපුරම පිපිලා තියෙන්නේ මෙන්න මේ විශේෂ ස්ට්‍රොබිලැන්තස් පුල්චරිමා කියලා කියනවා. හෝන් තැන්නේ නෙළු විශේෂ දැනට 8ක් විතර වාර්තා වෙලා තියෙනවා. ඒ 8න් මේ දවස්වල විශේෂ 6ක මල් දකින්න පුළුවන්. ඒ විශේෂ 6න් දැන් මෙතන පිපිලා තියෙන ස්ට්‍රොබිලැන්තස් පුල්චරිමා කියන විශේෂය, මේ දවස්වල මේ පුල්චරිමා කියන විශේෂය මල් හැමතැනම දකින්න පුළුවන්. සාමාන්‍යයෙන් මේ විශේෂ වල මල් පිපෙනවා කියන්නේ අවුරුදු 12කට පස්සේ. ඒ කියන්නේ දැන් මේ ශාකවල කලින් මල් පිපිලා තියෙන 2006 විතර. නෙළු විශේෂ අතුරින් රාශියක මල්දම් නෙත්සිත් වශීකෘත කරන අයුර මෙවර විද්‍යමාන වීම අපේ භාග්‍යයක්. නියතියක් ලෙස 12 වසරකට වරක් උදාවන මුත් මේ නෙළු වසන්තය මෙවර විකසිත වීම පසුපස පවතින අර්ථය වටහා ගත යුතුය. ඇතැම් නෙළු විශේෂ මෙවර පිපී නැහැ. වසර 4කට වරක් නැතහොත් වසර 6කට වරක් මල් පිපෙනවා මේ විශේෂයන්ගේ. 4 හෝ 6 ගුණාකාර මත පිපෙද්දී මල් සියලුම විශේෂ එකවර මල් පුබුදන දිව්‍යමය සුයාමය හමුවන්නේ වසර 12කට වරක්. මේ ඕකිඩ් එකක්ද? නෑ, මේක ඕකිඩ් විශේෂයක් නෙමෙයි. මේක පෙඩිකියුලාරිස් සෙල්නිකා කියලා වෙනම ශාක විශේෂයක්. මේ වගේම ඕකිඩ් එකකුත් මේ පළාතේ දකින්න පුළුවන්. ඔය කියන්නේ ඇහැටක් ගාලා රවටන එකනේ. ඔව්, රවටන එකක්. ඒ වගේම තමයි මේකත්. මොකද්ද මේගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ මෙහෙම? සමහර විට දැන් මේක පරාගණය කරන්න වෙන කෘමියා රැවටිලා අනික් ශාකයක් පරාගණය කරන්න වෙන්න පුළුවන්. එහෙම වාසියක් ওই ශාක දෙකෙන් එකට තියෙන්න පුළුවන් මේ එක වගේ පෙනුමෙන්. සමහර සමනල විශේෂයක් තියෙන්නේ. ඔව්, ඒ වගේ තමයි. දැන් මේ බහින තැන් නෙමෙයි, බහින තැන් හෙව්වොත් බහින්න වෙන්නේ. හා, මේ ළඟ තියෙන අර අරිට ළඟ එකක් බලමු. අර අපි කලින් දැක්ක එකට සමානයි. ඔව්. මේක උඩ වැඩියා ශාකයක්. මේක මේ ඔව් ඒ දෙකම එකයි. මේක බෞමික උඩවැඩියා විශේෂයක්. අපි උඩවැඩියා කියවට හැම එකක්ම ගස් උඩ හැදෙන්නේ. බිම හැදෙන විශේෂයක් තියෙනවා. මේක සැටාරියම් නෙපාලෙන්ස් කියන විශේෂය. මේක ලංකාවට අමතරව ඉන්දියාව, නේපාලය වගේ රටවලත් හම්බෙනවා. දැන් අපිශාක කියන ගොන්නට මේක අයිති වෙන්නේ නැහැ. ඒ කියන්නේ අපිශාක විදියට ඔව් අපිශාක කියන්න බෑ. අපිශාක විදියට ගස් උඩ හැදෙන උඩවැඩියා විශේෂ ලයිකන පාසි අයිති වෙනවා. දැන් මේක අපිශාකයක් නෙමෙයි. මේක බෞමික හැදෙන උඩවැඩියා විශේෂයක්. මේ හීතල පින්නේ මූකලන් අස්සේ මේ මීමන ගස් බලන්නකෝ. මේ කොයි තරම් හොඳ වාතාශ්‍රයක් තියෙනවද මේ ලයිකන. පිනි වැටිලා ඒව රැඳිලා මේකනම් හරි ලස්සන උඩවැඩියා එකක් වගේනේ. ඔව්, මේක ලංකාවට ආවෙන එකක්. මේ හෝර්න් තැන්න ප්‍රදේශ තමයි බහුලව තියෙන්නේ. රොබිකිටියා බ්‍රෙවිෆෝලියා කියන ඕකිඩ් විශේෂ තමයි මේක. ඔව්. ඒ කියන්නේ මේ 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 කලර් එක තියෙන තවමල් තියෙනවා, මීට ආසන්නව තියෙනවා. එහෙමද කොහොමද? ඔව්, මේ ගණයට ඇති විශේෂ තුනක් තියෙනවා ලංකාවේ. එකෙන් මේක තමයි රතු පාටට හුරු. අනික් මල් දෙක රෝස පාට සහ සුදු පාට. මේ දෙකත් මේ කලාපේ දකින්න පුළුවන්ද? ඒක එකක් මේ කලාපේ දකින්න පුළුවන්. අනික ගොඩක් කලාවට නකල්ස් පැත්ත තමයි බලන්න පුළුවන් ඉන්නේ. දැන් මේ අතරමැද අපිට හමු වෙන කීපයක් ගැන විතරයි මේ කතා කරන්නේ. ඕකිඩ් ගැනම දවසක කතා කරන්න අපිට ඉඩ ප්‍රස්තාව ලැබි. හැබැයි හරි වගකීමෙන් ඔබට යමක් කිව යුතුයි. ගැහණු අයත් පිරිමි අයත් කියලා ભેදයක් නැහැ. සමහර ලාවට මේවා කඩාගෙන ගිලිහිල්ලා තමන්ගේ වත්ති පැල කරන්න ගොඩක් අය උත්සාහ කරනවා.
ඒක හරි අසාර්ථක වැඩක් සහ විනාශයක්, හානියක්, අපරාධයක්. ඒ වැඩේ නම් කරන්න එපා. මේවා මෙහෙමම තියලා ෆොටෝ එකක් විතරක් කරයි යන්න. දැන් මේ බලන එක නම් පාරාද්දර ඉඳන් බලන්න පුළුවන් කන් නෙමෙයි. හද්ද වන්නේ කරේ කැලෑව ඇතුලේ අපි දකින්නේවා. ලයිකන වුණත් එක එක විදිහව තියෙනවා මෙතන. ඒවා හරි හැඩයි. හැඩය රසය විතරක් කරයි යන්න. නෙළු විශේෂ අතරතුර ලයිකන විශේෂ, මීවන විශේෂ, උඩවැඩියා විශේෂ, හරිත පැහැයේ විවිධතා තුළින් වෛචිත්‍රයන් මවන තවත් තුරුලතා එමටයි. මීදුම විසින් ඊට සායම් පොවනවා සුදු පැහැති. සුළඟ විසින් සොලවා අතුයිති මායාවී බවක් සකසනවා විටින් විට. ප්‍රසස්ත වායුධරා නිසා හිතකරයි දිවිගෙවන්නට ඕනෑම සතෙකුට මේ බිම. කුරුල්ලු පන්ති එමටයි. ආලෝකය හිරුටත් කලින් ගලා එද්දී මහ එළියට ආවේනික පක්ෂි විශේෂ රසක් දිවිගෙවන හෝටන් තැන්න තුළ ඇසට හසුකර දිගු වේලාවක් රඳවා ගන්නට නම් ඉඩක් නැහැ. වේගවත් කඩිසර චර්යා සහිතයි මේ සතු. අනිත් අතට සාමූහිකයි බොහෝ අය. දැන් මෙවැ හරි මන්නිල නෑ. එහෙම තියෙන තැනක් තිබුණොත් ඒ සතෙක් ගිය තැනක්. ඒවැත් දැන් මේ වැස්සත් එක්ක ගෝන්නු එහෙම මේ ගිහිල්ලා හොඳටම මඩ වෙලා අපිවරෙනෝ දනක්. මේ මෙතන එනකොටම කුරුළු කූඩුවක් නේ. ඔයා ඒ අතෑරලා ගිහිල්ලා දැන් රොඩුත් පිරිලා ඒක වයිට් අය කෙනෙක්ගේ නේ. ඔව් වයිට් අය කෙනෙක්ගේ කූඩුවක්. දැන් අපි ගත්තොත් එහෙම රවි, සාමාන්‍යයෙන් ලංකාවේ අපිට හම්බ වෙන අපේ රටටම අනන්‍ය ආවේනික කුරුල්ලෝ කවුද? සාමාන්‍යයෙන් අපි ලංකාව ගත්ත පස්සේ මුහුදු මට්ටමේ සිට වලාකුණු වනාන්තර දක්වා යද්දී අපි ආවේනික කුරුල්ලෝ ගත්තොත් ආවේනික කුරුල්ලන්ගෙන් විශාල ප්‍රමාණයක් වැඩි ප්‍රමාණයක් 30කට වැඩි ප්‍රමාණයක් අපිට වාර්තා වෙලා තියෙන්නේ ওই වලාකුණු වනාන්තවල. සාමාන්‍යයෙන් අපි වියලි කලාපයක් වගේ ගත්තොත් සාමාන්‍යයෙන් ශ්‍රී ලංකන් වුඩ් ස්ට්‍රයික්, පොම්පඩෝර් ග්‍රීන් ප්‍රිජන් වගේ බොහොම අතලොස්සක් තමයි අපිට බලන්න ලැබෙන්නේ වියලි කලාපය තුළ. නමුත් අපි වලාකුළු වනාන්තර දක්වා මධ්‍යම කඳුකුරේ දක්වා ගියාට පස්සේ ලංකාවේ ඉන්න ආවේනික කුරුල්ලොන්ගෙන් ගත්තත් ශ්‍රී ලංකන් විස්ලින් ට්‍රස්ට්, ශ්‍රී ලංකන් ස්කේලි ට්‍රස්ට් වගේ අති දුර්ලභ ගණයේ කුරුළු විශේෂ අපිට ගණනාවක්ම අපිට ඒ වලාකුණු වනාන්තර තුළ දැක් ගන්න පුළුවන්. වැඩි ප්‍රමාණයක් වලාකුණු වනාන්තර ආශ්‍රිතව එහෙම නැත්නම් මධ්‍යම කඳුකුරේ වාර්තා වෙන ප්‍රධාන හේතුවක් තමයි මේ තියෙන ජෛව විවිධත්වය. ඒ සත්තුන්ට අවශ්‍ය කෑම බීම වැඩි ප්‍රමාණයක් වීර කලාපයත් මධ්‍යම කඳුකුරේ ගත්තට පස්සේ මධ්‍යම කඳුකුරේ වැඩි. දැන් මේ එක පැත්තකින් වැස්ස, තව පැත්තකින් මල් තුහින, මීදුම, මේ සියල්ල ඉවසා දරාගෙන තමයි වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් රාජකාරී කරන්නේ. අපිත් ඇවිල්ලා හතර වාරේ මේ කළමනාකරණයේ සංරක්ෂණයේ වැදගත්කම ගැන කතා කරනවා. දැන් මේ අපි මේ ඇතුළකට ගිහිල්ලා වැස්සට ආවුනේ මොකද? කුරුළු පොකුරක් එක්ක තමයි අපි ගියේ. හැබැයි මේ වලාකුළු වනාන්තරයක් ඇතුළේ එහෙම කුරුළු පොකුරක් දකින්නවා කියන එක එකිනෙකා හරියට කැප්චර් කරනවා කියන එක පහසු වැඩක් නෙමෙයි. කවුද මේගොල්ලෝ මේගොල්ලෝ මොකක්ද මේ කරන්නේ? ඒ කියන්නේ කුරුල්ල ගත්ත පස්සේ කුරුල්ලන්ගේ ආහාර සොයාගෙන යමේ රටා දිනවා. සාමාන්‍යයෙන් උකුස්ස වගේ කුරුල්ල ගත්ත පස්සේ එම කුරුල්ල ඒ වගේ කුරුල්ල පුරුදුලා ඉන්නවා තනියම එයාලට පස්සේ ආහාර හොයාගෙන යනවා. නමුත් ඔය කෘමීන් පණුවන් වගේ ආහාරයට ගන්න කුරුල්ල පුරුදුලා ඉන්නවා රංචු වශයෙන් ගිහිල්ලා එයාලගේ ආහාර හොයාගන්න. ඉතින් ඒකෙදි සමහර කුරුල්ලෝ අපි දැකලා තියෙනවා ඉස්තරේ උඩම යද්දී සමහර කුරුළු විශේෂ ස්තරේ මැද හරියෙන් තමයි ගමන් කරන්නේ. නමුත් සමහර කුරුළු විශේෂ දිනවා ඒ කුරුළු විශේෂ ගමන් කරන්නේ ස්තරේ පහළම කොටසින්. දැන් අපි අදත් සමහර අවස්ථාවලදී අපි දැක්කා ඔරේන්ජ් මිනිමට්ලා, බාවින් ප්‍රයිකටර් සයික්ලා, ග්‍රේට් ටිට්ලා වගේ කුරුළු විශේෂ ස්තරේ උඩින් ගමන් කරද්දී ඔරේන්ජ් බැබ්ලර්ස්ලා, ස්කිමිඩ බැබ්ලර්ස්ලා වගේ කුරුළු විශේෂ ගමන් කරේ ස්තරේ මැදින්. ඒ වගේම අපි දැක්ක තවත් දෙයක් තමයි ලංකාවට ආවේනික ලේන කර පුංචි ලේනත් සමාස බොහොමයක් අවස්ථාවලදී කුරුළු රංචුත් එක්ක ස්තරේ මැදින් ගමන් කරනවා. ඒ වගේම ඔය ඩාර්ක් ෆ්‍රන්ටඩ් බබ්ලස්ල වගේ ගත්තට පස්සේ සාමාන්‍යයෙන් ස්තරේ පහළම කොටසින් තමයි ගමන් කරන්නේ. මේ වලාකුළු වනාන්තරයේ මැද්දෙන් රිංගමින් අතුපතර මේගොල්ලෝ එක එක තලවල යන ඒවා හරියට
නූලට අකුරට ගලපන්න රූප විදිහට අපිට අද හැකියාවක් ලැබුණා. ඒකට හේතුව ඇත්තටම මේ මීදුම හරි කඩිසර විදිහට අපි ඔළුහු බඳිනවා. අනිත් පැත්තෙන් වැස්ස ඊතල වලින් අනිනෝ වගේ පහර දෙනවා. කොහොම වුණත් මේක හරි අමුතු සෝබා දහමේ තියෙන චිත්‍රයක්, විද්‍යාවක්, සිද්ධාන්තයක්, සංහිඳියාවක්. ඒ නිසා මේ සියල්ල යම්කිසි දවසක ඔබට ඉතාම ප්‍රබල ලෙස පහදලා දෙන්න රූපමය වශයෙන් සහ කතිකාවක් විදිහට හැකි වෙයි කියලා අපි හිතනවා. ඒක එක් වලාකුළු වනාන්තරයක නැත්නම් ඊට යාබද මෙවැනිම අසීරුතා පැනන නගින තැනක වෙන්න පුළුවන්. දැන් අපි පටන් ගත්තේ ඔහියෙන් අර මහ දල බෑවුමේ ප්‍රපාතේ පෙනෙද්දී ඈ. ඊට පස්සේ වර්ල්සන් පාර ක්‍රොස් කළා. ගියා කිරිගල්පොත්ත පාරත් හරහත් ගිහිල්ලා දැන් මේ අග්‍රබෝපත්වල නිම්නයක් අස්සෙන් තමයි මේ පල්ලම් බහින්නේ. දැන් මේ සැරේ යන තැනක් ගැන නොසිතා තමයි අපි ගියේ. ඒ කියන්නේ මෙතනින් පටන් අරන් මෙතෙන්ට ඉවර කරනවා කියලා අදහසක් තිබුණේ නැහැ. හිතිච්ච තැන්වල යනවා කියන අදහස ගියේ. එතකොට කාවද හම්බ වෙන්නේ කියන බලන්න. දැන් මේ උද කටු ඇනෙන්නේ සුළු පටු කටු නෙමෙයි. බලමු ඉස්සරහට තව ටිකක් ගිහින්. අග්‍රා භූපත් ආශ්‍රිත මහා වනබිම මැද අපි ඇවිද යද්දී ඇසට අසුවන බොහෝ විහඟ කැදලි විවිධ උස මට්ටම්වල සිට අපි ආකර්ෂණීය සීම විමසිලිමත් බවත් සොරා ගත්තා. එක් තැනක මාදුටු කුඩා චලනයක් අප ඈතට වී දිගු වේලාවක් විපරම් කළා. ඉන්පසුව මාගේ වනජීවී මිතුරා හඳුනා ගත්තා ඒ කවුරුදැයි කියා. එය නිධානයක් තරම් වටිනා අවස්ථාවක්. ඒ ශ්‍රී ලංකා කායුරු තිරාසිකයා IUCN නැතහොත් ස්වභාවික සම්පත් සංරක්ෂණය සඳහා වූ ජාත්‍යන්තර ආයතනය රතු දත්ත පොතට එක් කොට ඇති මෙම පක්ෂියාගේ කැදැල්ලක් පැටවුන් සහිත කූඩුවක් යම් නිශ්චිත කාල රාමුවක් තුළ අධ්‍යයනය කර තිබේද යන්න සැක සහිතයි. රවි, විද්‍යුත් මාධ්‍යකින් වේවා පොටෝ එකකින් වේවා මෙච්චර විරල දෙයක් නොදැක්ක සතෙක් එයාගේ කූඩුවක් අපේ පසුගසනේ. කවුද මේ? දැන් ඔබ දකින්නේ ලංකාවට ආවේනික පක්ෂෙක්කන සුතිරායිම් බ්‍රිකාඩා කියන විද්‍යාත්මක නාමෙන් හඳුන කායරු තිරාසිකේ නැත්තම් පෙතිකොඹර වල්ලවිච්චය කියන පක්ෂයේ කූඩුව. දැන් ඔයාලට පේනවා එම කූඩුව හදලා තියෙන්නේ ගස්වල තියෙන පාසි වර්ග, ඒ වගේම කෙඳි වර්ග භාවිතා කරලා තමයි ඔයාලගේ සාමාන්‍ය කූඩුව හදන්නේ. ඒ වගේම එයාලා අර අනිත් කුරුල්ල වගේ ගොඩක් උස ගස්වල කූඩුව හදන කුරුල්ල විශේෂයක් නෙමෙයි. මොකද එයාලා වැඩියෙන් රුචියක් දක්වන්නේ අර බිම් මට්ටමේ ජීවත් වෙන තමයි එයාලා වැඩියෙන් රුචියක් දක්වන්නේ. මොකද ඒකට හේතුව එයාලගේ කෑම වශයෙන් ගන්න කුඩා කෘමි සතුන්, ඒ වගේම පණුවන් විශේෂ. එයාලා ඒ පණුවන් විශේෂ සහ කෘමි සතුන් හොයාගන්නේ සාමාන්‍යයෙන් අර බිම් මත තියෙන කොළරොඩු අතර තියෙන කෘමිය තමයි හොයාගන්නේ. ඒ වගේම මම කියන්නම් එයාලගේ සාමාන්‍යයෙන් අර සුවඳි සමය විදියට අපි දකින්නේ වර්ෂයේ මුල මාර්තු සහ අප්‍රේල් කියන මාස දෙක. ඒ වගේම ඒ කූඩුව හදනකොට අර ගැහැණු සතා සහ පිරිමි සතා දෙන්නම එකතු වෙලා තමයි සාමාන්‍යයෙන් කූඩුව හදන්නේ. ඒ වගේම සාමාන්‍ය කිරිලිය විතර දෙකක් පමණ තමයි දාන්නේ. ඉහළ තුරු මත නොව පහළ හෝ මැදි මට්ටමේ ජීවත් වන ශ්‍රී ලංකා ස්කර්ලි ට්‍රස් සුතෙරා ඉම්බ්‍රිකාටා යන විද්‍යාත්මක නමින් හඳුන්වනවා. පැසිරි පෝම්ස් රිටිලගු ගෝත්‍රය නියෝජනය කරන ලජ්ජාශීලී කුරුල්ලෙක් ලෙසයි ප්‍රකට මේ සත්වයා. පෙති ගෝමර හැඩැති අපූරු රටාවකින් යුක්තයි මේ කුරුළු යුවල. නැහැ වෙනසක් ඉඳුරාම වෙනකොට හඳුන්වා දීමට තරම්. අපට ආවේනික තිරාසිකයන් තිදෙනා වන අරංගයා හා තිප්පිය තිරාසිකයාට සාපේක්ෂව හොට දිගු බවකින් යුතුයි. ශරීරයත් ඊට වඩා විශාලයි. ගැහැණු පිරිමි කියා නැහැ වෙන්කොට ගත හැකි සුවිශේෂතා. අපේ නිරීක්ෂණවලට අනුව කුඩා අවධියේ දිගින් දිගටම කවන්නේ නැහැ. ඇතැම් විට මිනිත්තු 40කට වරක් පමණයි ආහාර දෙන්නේ. එහෙත් අම්මා හෝ තාත්තා පැටවුන්ට ඇවසි උණුසුම උපරිමව ලබා දෙනවා.
දෙදෙනාම පිට වී යනවා. විටින් විට නොවි ඇතැම් විට එකවරම පැටවුන් අතහැර දමා. ඒ ගිය පසු පැයකට ආසන්න අවස්ථා ආහාරගෙන පැමිණි අයුරු පවා අප තුටුවා. තනිවමයි ඒ කාලය ගත කළේ පැටව්. එහෙත් ඒ උණුසුම සහිත විට පමණයි. අද දවසේ මේ කුරුළු පවුල ගැන වැඩිපුර අප කතා කරන්නේ එහි අත්දැකීම් කායුරු තිරාසික පරපුරට මතුනව ජෛව විවිධත්ව සාධකයටද පොහොසත් ලෙස භාවිත කළ හැකි නිසා. පැටවුන්ට උණුසුම දෙන අතරතුර පළමුවරට අප දකිත්තී පැටවුන්ට අමතරව කූඩුවේ උණුසුම සපයන වැඩිහිටි සත්වයාටත් කැව්වා ආහාර රැගෙන එන කුරුල්ලා හෝ කිරිල්ලිය. මීදුම් සහිත එක්තරා නිමේෂයක පැටවුන්ට උණුසුම සදා වැඩිහිටි විහඟා ළඟට සිහින් නාදයක් දී පැමිණියා ආහාර රැගත් සත්වයා. ඉන්පසු ෂණිකව කූඩුවෙන් නැගිටවිත් දෙදෙනා දෙපස සිට ආහාර බෙදාගෙන කවන්නට පටන් ගත්තා ක්‍රමිකව. ඉවසීමෙන් යුතුව බොහෝ විටගෙන ආවේ පණුවන්. පැටවුන් ලොකු වෙද්දී ගෙනෙන ආහාර ප්‍රමාණයත් කෙමෙන් වැඩි වුණා. දෙදෙනාම කවා එක් අයකු පියඹා යද්දී අනිකා නැවතත් පැටවුන්ට තුරුළු වුණා. මේ රූපාවලිය ඔස්සේ ඔබට දෙන බරපතලම පණිවිඩය අපට පමණක් ආවේනික මේ සතුන් රැකගන්න, ඔවුන් දිවිගෙවන වනබිම් නොවනසා රැකගන්න යන්නයි. මේ තාම බලන් ඉන්නවා. උදේ 3ට විතර ඇති වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ මේ හෝටන් තැන්න අපි 4 දෙනෙක්ගේ විතර කණ්ඩායමක් යම්කිසි ඔත්තුවකට යනකොට දැන් මේ එන්නේ ඒ අය. හැමෝටම යන්න බෑ යම්කිසි ආකාරයක චෝදනාවක්, වරදක්, හෝඩුවාවක් පිළිබඳව ආවට පස්සේ. දැන් මේ ත්‍රිවිල් එක ගියන ඒ වෙලාවේ යද්දි මේ කණ්ඩායම් විතරයි ගිහිල්ලා මේකත් වාහනේ කැලේ නවත්තලා තමයි ඒගොල්ලෝ ගිහින් තියෙන්නේ. දැන් දයාරත්න මහත්තයා තමයි මේ කණ්ඩායමත් එක ගියේ. දයාරත්න මහත්තයා සාර්ථකද? සාර්ථකයි වැඩේ. මොකද්ද ඇත්තටම සිද්ධි? අපිට පොඩි තොරතුරක් ආවා. ෆොරස්ට් එකේ වන රක්ෂිතයේ ගාව දඩයම් ගෙනවා කියලා. මේක කාලයක් තිස්සේ වෙන දෙයක්. සත්තුන්ට හක්කපටස් තියෙනවා. අර කටර බෙහෙත් කොටලා තියෙන ක්‍රමවේද අපාචි කරනවා. මේ පල්ලෙහානේ සාමාන්‍යයෙන් ඔය සිද්ධ වෙන්නේ. ඔව් දැන් මේ පැත්තෙත් සත්තු මරන්න වගාවලට හානි වෙන කරන සත්තු කියලා කැලෑ දඩයම් කරන මිනිස්සු එකතු වෙලා හක්කපටස් තියලා ලේසිම ක්‍රමයක් විදිහට පාවිච්චි කරනවා. මොකද තුවක්කු භාවිතා කරන්න නැතුව ඒකෙදි හක්කපටස් තියලා සත්තු මරන ක්‍රමයක් දැන් පාවිච්චි කරනවා. ඒකෙදීන් අපිට යම්ුණා තොරතුරක්. ඒ අනුව අපි අද හොයාගෙන ගිය අපේ කන්නිලදාරි කණ්ඩායමක් එක්ක අපි ගිහිල්ලා යනකොට අපිට අත්අඩංගුවට ගන්න ලැබුණා සැකකාරයොත් එක්කම. සැකකාරයෝ ආන ඉන්නවා. ඒ වෙනකොට හක්කපටස් තියලා ඌරා මැරිලා හිටියා. ඌරා කියන ඊරියක් පැටව 3 දෙනෙකුත් එක්ක ඊරි හිටියේ ඒ වෙලාවේ. තාම කිරි ඊරිගේ කිරිත් තියෙනවා තාත්තේ. ඒ පැටව 3 දෙනා පැනලා ගියා අපි යන වෙලාවේ. ඊරි පාට හිටියා. ඊට මේ මේ සැකකාරයෝ ඇවිල්ලා ඊරි පටවගෙන රැගෙන යන කවද්ද අපි සීලු දෙන සැකකාරයන් 3 දෙනාත් එක්කම අත්අඩංගුවට ගත්තා. මේ අත්අඩංගුවේ ඉන්නවා මේ ඌරු සත්තුන්ට හක්කපටස් තියෙන පුද්ගලයා අවුරුදු 64ක පුද්ගලෙක්. ඒට අමතරව මේ සත්තා හැම ගහන පුද්ගලයාත් අපි අත වුණා. ඊට පස්සේ මේක විකිණීම සම්බන්ධව කටයුතු කරන පුද්ගලයාත් අපි 3 දෙනාම අත්අඩංගුවට අරගෙන ගියා. චේන් එකම අල්ලලා තියෙනවා. දැන් මේ 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 අපි දකින්නේ මේ අපරාධ පස්සේ ඉන්න අය. මේගොල්ල රූපවාහිනී කැමරාවට මිනිස්සු ඉස්සරහා මේ දාන මූණට වැඩිය සංසාරය ඇතුලේ මූණ දෙන තත්ත්වේ විග්‍රහ කරන්න බෑ. පේනෝනේ තාත්තේ කියලා කතා කරන අය සමහර වෙලාවට මේගොල්ලන්ට. නරුමයට වයසක් නෑ. කරුමයටත් ප්‍රමිතියක් ප්‍රමාණයක් නෑ. මේ 3 දෙනාව ඇතුළට යද්දි අපි යනෝ. හේ දරුවෝ 3 දෙනෙකුට කිරිදිදී උන්නු අම්මා. මේ බලන්න කටක් තියනවද? කොච්චර දල රළු හොම්බක් තියෙන සතෙක්ද මේ ආහාර ගන්න පොළව හාරලා කන? සෑම විටම
ගෝනුන්ගේ අං මදින අයුරු දැකිය නොහැකිමුත් අපට එවැනි විරල අවස්ථාවක් ඉඳහිට හෝ උදා වෙනවා. මෙවර ගෝනුන් අතර සිටි මේ නාඹර යෞවනයා අඟ උල් කරගන්නට හුඟක් මහන්සි වුණා. දැන් හෝටන් තැන්න ආශ්‍රිතව බොහොම මේ කුළුපඟ ගෝනු දෙන්නෙක් මේ. මීට කලින් වැඩසටහනකදී අපි පෙන්නුවා මේගොල්ලන්ගේ ලොන් හැලිලා. දැන් හැබැයි හැමෝගෙම ලොන් හොඳට තියෙනවා. ඒ කියන්නේ කෘත්‍රිම ආහාර කන්න දෙන එක නවත්තලා තිනෝ මෑත කාලෙදී ගොඩක් අය හොඳට දඩ කාලා තිනෝ එහෙම දෙන්න කියලා 5000 ස්ථානීය දඩ. එතකොට දැන් මේ ඊට වැඩිය දෙයක් මේ කියන්නේ යන්නේ මෙයාගේ වෙල්වට් එක හොඳට පේනවා. ඒකම මෙයා ඊට වැඩිය පරිණත වෙලා මෙයාගේ අඟ දැන් ගස්වල අතුල්වල දැන් මේ ලේ වගේ පේන්නේ ගහේ පොත්ත නෙමෙයි මෙයාගේ හැම යවා ගනිමින් ඉන්න වෙලාව. දැන් එහෙම ගත්තාම ක්‍රමිකව මේක ගැලවිලා ඔය වෙල්වට් එක අන්තිමේ අඟ හැලෙන තැනට දක්වාම අවශ්‍ය කටයුත්ත හැදෙනවා. අවශ්‍ය ක්‍රියාවලිය සිද්ධ වෙනවා. ඊට පස්සේ ආයෙත් අඟක් එන්න ඕනේ. ඒකට කාලයක් යනවා. එහෙම ආපු අඟක් තමයි දැන් මෙයාට තියෙන්නේ. අද සෝබා දහරා තුලින් අප ඉස්මතු කළ වටිනාකම මේ පුංචි රටෙහි ජෛව විවිධත්ව පාදම උදෙසා පරස්සමින් රැකගන්න. ඔබේ දරු පරපුරටත් ඒ ගැන කියා දෙන්න. සෝබාදම් ප්‍රේමියකු වන්න විසිතුරු බවත් අරුත්සරු බවත් ඔපලන්න. මහ පොළව සිනාසෙන විට එහි වාෂ්පය මිහිදුමක් වී යවිත් පැටලි ජීවිතය ප්‍රීණනය කරනවා. අපටත් සෝබා දහමේ අර්ථවත් යම් ඉවුරක් දෙස ආදරයෙන් ගිය වගට සාක්ෂ්‍ය ඉතිරි කර ඔබේ ජීවන මඩලෙන් බැස යන්නටයි මේ සූදානම. වෙනදාටත් වඩා ඇතැම් විට සුවයක් සිසිලක් සතුටක් ඇති ඔබ සතුව. ලබන සතිය අපි ආයෙත් එන්නේ වඩාත් සොඳුරු මధుර මියුරු සේම ශ්‍රුති රම්‍ය නාද රූප රැගෙන ජීවිතයට හමු වෙමු ලබන සතිය.